අලෝෂා බ්ලැක් බෝඩ් එක මකලා ඔය මේසෙට දාලා තියෙන රෙද්ද ටිකක් හදනවද? අද ඉතිහාසය පාඩම කරන්න ඉන්නේ අලුත් මිස් කෙනෙක්. හරි හරි මං කරන්න. හැබැයි අලුත් ගුරුවරයෙක් ආවා කියලා ඉතින් උගන්නන්න වෙන්නේ පරණ ඉතිහාසයම. එහෙම කියන්න එපා. එයා අලුත් ඉතිහාසයක් උගන්වන්නත් පුළුවන්. ඉතිහාසය කොහොමද නිෂාන් අලුත් වෙන්නේ? ඉතිහාසය කියන්නේ ඉතිහාසයටමනේ. අන්න රෝෂා කියනකොටම තීජෙනවා. අපි කියපු දේවල් ඇහුනද දන්නේ නැහැ. ආයුබෝවන් දරුවනේ. ආයුබෝවන් ටීචර්. හොඳයි ඉඳගන්න. ඉතිහාසයේ විෂය පිළිබඳව ඔයගොල්ලෝ වැඩි කැමැත්තක් නැහැ කියලා හිටපු ගුරුතුමිය කිව්වට මට හිතෙනවා මේ කතාවේ සත්‍යතාවයක් නැහැ කියලා. ඒ මොකද මට ඇහුණා මම පන්තියට එන්න පෙර ඔයගොල්ලෝ ඉතිහාසය පිළිබඳ නොයෙකුත් දේ කතා වෙනවා. මෙන්න මේ පැත්තේ ඉන්න කවුද ළමෙක් කියනෝ ඇහුණා ඉතිහාසය අලුත් වෙන්නේ නැහැ කියලා. විෂයට අදාළ පාඩමත් අපි අද එතනින්ම පටන් ගමු. එහෙම හොඳයි නේද? ඇයි ඔයගොල්ලෝ බය වෙලා වගේ? නෑ ටීචර්, අපි එහෙම මුකුත් කතා කර කර හිටියේ නෑ. හරි හරි කමක් නැහැ. එහෙනම් මෙහුණ විදිය වෙන්නේ නැති. අනාගතයට අලුත් දේවල් වේගෙන් එකතු වෙනවා වගේම ඉතිහාසයත් අලුත් වෙනවා. එතනදී අපි අනාගතයේ වෙන දේවල් නිවැරදිව තේරුම් ගැනීමට නම් ඉතිහාසයේ දෙසට දැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ටීචර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හොඳයි අහන්න බලන්න. මෙහෙමයි ටීචර්, දැන් ඉතිහාසයේ සිදුවන සිදුවීමක් අලුත් වෙන්න විදියක් නැහැ නේද? ඔව් ටීචර්, නිශාන් කියන දේ ඇත්ත. එහෙනම් ලෝකේ ආපස්සට කැරකෙන්න ඕන නේද? ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කිරීම ඉතාම හොඳයි. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ඉතිහාසය අලුත් වෙනවයි වෙනස් වෙනවයි කියන එක දෙකක් බව. ඉතින් ටීචර් වෙනස් වෙනවයි අලුත් වෙනවයි කියන එක අතරේ ලොකු වෙනසක් නෑ නේද? ඒක තේරුම් ගන්න වෙන්නේ දරුවනේ මෙහෙමයි. අනාගතයට වෙනස් වෙන්න ඕන තරම් ඉඩ තිබෙනවා. ඒ වෙනස් වීම මත තමයි අලුත් වෙන්නේ. ඉතින් ටීචර් ඉතිහාසය එහෙම නේද? නෑ ඉතිහාසය එහෙම නෙවෙයි. ඉතිහාසයේ වුණ සිදුවීම් වෙනස් වෙන්නේ නෑ. හරි ඉතින් වෙනස් වෙන්නේ නැතුව කොහොමද ටීචර් අලුත් වෙන්නේ? ඔව් නිශාන්, එතනදි මෙහෙමයි. අපිට ඉතිහාසයේ සිදු වුණ සිදුවීම් දැස අලුත් විදිහට බලන්න අලුත් විදිහට දකින්න පුළුවන්. ටීචර් අපිට ඒක උදාහරණයකින් පැහැදිලි කරන්න බැරිද? දැන් බලන්න ලාංකීය ඉතිහාසයේ තුල සීතාවක රාජසිංහ සමය ගැන අපිට තිබුණේ බොහොම පටු කියවීමක්. නමුත් වර්තමානයේ විසින් සීතාවක රාජසිංහ ඉතිහාසය පිළිබඳව අලුත් මත සහ අලුත් කියවීම් ගණනාවකට ගියා. එතනදී ලාංකීය ලිඛිත ඉතිහාසයේ විසින් සටහන් තබන ලද ඉතාමත් පටු කියවීමට වඩා ලාංකීය භූමිය තුළ සිදුවන සුවිශේෂී සිදුවීම් ගණන අලුත් විදියට එළියට ගන්න පුළුවන් වුණා. ටීචර් දැන් එතකොට අලුත් විදියට හිතලා සීතාවක ඉතිහාසය ගැන දකින්න පුළුවන් වුණු වෙනස මොකද්ද? සීතාවක රාජසිංහ රජු විසූ මාලිගාව තිබුණා කියලා හඳුනාගත්ත භූමියක් මානියංගම තියෙනවා. ඒ භූමිය තුල මෙන්න මෙතන තමයි මාලිගාව තිබුණේ කියලා හිතාගෙන හිටියා. නමුත් ඒ භූමිය පස් සහ ගල් ගොඩවල් වලින් වැහිලා තිබුණා. පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුත් භාණ්ඩ ඒ තුල තියෙනවා කියලා හිතලා හොරුන්ට ඒ භූමිය හරන්න උවමනාවක් ඇති වුණා. ඒත් නිසි පරිදි ගැනීම් කිරීමට තරම් උවමනාවක් පසුගිය කාලේ පුරාවටම කාටවත් තිබුණේ නැහැ. නමුත් සීතාවක ඉතිහාසය පිළිබඳව අලුත් මත සහ අලුත් කියවීම් පෙරට එන්න පටන් ගත්තා. ගැනීම සමගම සීතාවක ඉතිහාසය පිළිබඳ වූ උනන්දුව වැඩි වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි රාජසිංහ රජු විසූ මානියංගම භූමිය කැණීම් කිරීමට පෙළඹෙන්නේ. එතනදී අපිට දැනගන්න පුළුවන් වුණා මෙතෙක් අපි සිතා සිටි ස්ථානයේ නෙවෙයි රජුගේ මාලිගයේ තිබෙන්නේ වෙනත් පැත්තක කියලා. දැන් එතකොට මෙතනදී අපේ සිතුවිල්ල අලුත් මානයකට කැඳවාගෙන ගියා. ඉතිහාසයේ වුණ සිදුවීම එකයි. ඒ තමයි මාලිගයක් මේ භූමියේ තිබුණයි කියන බව. වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒ අනුව තමයි අපි කියන්නේ ඉතිහාසය අලුත් වෙනවා කියලා.
teacher, මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නද? හොඳයි, කියන්න බලන්න. අපි ඉතිහාසයේ අලුත් විදියට හිතලා වෙනස් විදියට දකින්න එක වර්තමානයේද වැදගත් වෙන්නේ කොහොමද? ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. අපි ඉතිහාසයේ කොයිතරම් දුරට තේරුම් ගන්නවද කියන කාරණය මත තමයි අපට වර්තමානයේ තුල නිවැරදිව හැසිරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් විතරයි අපිට නිවැරදි අනාගතයක් දකින්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට ටීචර් කියන්නේ අපි ඉතිහාසයේ අත්දැකීම් නිවැරදි ස්පර්ශ නොකර වර්තමානයේ තුල සිටිනවා කියලාද? මට ඒකට කෙලින්ම උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් මට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අපි අද රටක් විදිහට ලෝකයේ හැමෝම බරපතල ලෙස ණයකාරීන් වෙලා ඉවරයි. අපේ ණයබරින් නිදහස් නොවුනොත් අපේ තිබෙන ස්වාධීනත්වය නැති වෙන්න පුළුවන්. ඉතින් ටීචර් අපේ රට පත් වෙලා තියෙන මේ වර්තමාන ව්‍යසනයේ මිදෙන්න සීතාවක රාජසිංහ ඉතිහාසයෙන් මොනවද ගන්න පුළුවන්? ඇත්තටම අපි ලාංකේය ඉතිහාසය නැමැති මහා දැනුම් පද්ධතියෙන් සීතාවක රාජසිංහ නැමැති කාලපරාසයවද නිවැරදිව හඳුනා ගන්නවා නම් වර්තමානයේ ඇති අභියෝග ජය ගන්න ගොඩක් වැදගත් වෙනවා. අපි කැමති ටීචර් ඉතිහාසයේ අත්දැකීම් වර්තමානයේ වැදගත් වන ලෙස ඉගෙන ගන්න. එතනින් දරුවනේ අපිට හරිම වැදගත් වෙනවා යම් භූමියක් විසින් උරුම කරන ලද සම්පත් මොනවද කියලා හඳුනා ගැනීම. මම ඔයගොල්ලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කවුරු හරි කියන්න බලන්න සීතාවක රාජසිංහ සමය තුල ඒ භූමිය විසින් උරුම කර දුන් ආක්‍රමණිකයා පරාජයට පත් කළව හැකිව තිබුණේ හැකිව තිබු සම්පත් මොනවාද? ඔයගොල්ලෝ එක බරපතල විදියට හිතන්න එපා. ඉතා සරලව හිතලා උත්තරයක් දෙන්න බලන්න. හොඳයි. අපි මෙන්න මෙහෙම ගමු. එදා තිබුණු දියපාරවල් වෙන ඇලදොල ගංගාවන් සීතාවක රාජසිංහ සමය ඇත්තන් සම්පතක් ලෙස ප්‍රයෝජනට ගත්තේ කොහොමද කියලා කියන්න බලන්න එහෙනම්. භාණ්ඩ ප්‍රවාහණයට ගමන් මාර්ග ලෙස. හරියටම හරි. එහෙනම් මේ ස්වභාවික සම්පත් අපි වර්තමානයේ ඇති අභියෝගයට සාපේක්ෂව ප්‍රයෝජනට ගන්න කොහොමද? ටීචර් වර්තමානයේ තුල ප්‍රවාහණය සඳහා භාණ්ඩ මාර්ග දිනු නිසා ඇලදොල ගංගාවන් මිනිසාගේ එදිනෙදා කටයුතු වලට හැර වෙන කිසි දෙයකට යොදාගත්තේ නෑ නේද? නමුත් දරුවනේ එදත් මිනිස්සුේ වතුර පරිභෝජනයට ගත්තා. ඒ ඇලදොල ගංගා ප්‍රවාහණයටත් පාවිච්චි කළා. ඒ අනුව ඔවුන් එයින් ද්විතීක ප්‍රයෝජනයක් ගත්තා. අද අපි මොනවද කරන්නේ? එදා සීතාවක රාජසිංහ රජුගේ අභාවයේ සිදුනේ ගංගාව නැමැති මාර්ගයක. නමුත් අද අපි ඇලදොල ගංගා පාවිච්චි කරන්නේ විදේශිකයන්ගේ කර්මාන්ත ශාලාවලින් පිටවන විෂ සහිත අපද්‍රව්‍ය පිටකරන කුණු කාණු විදිහට. එතකොට දරුවනේ සීතාවක රාජසිංහ උරුමයට අනුව ස්වභාවික සම්පතක් වුණු ජලය අපි අද අපේ උරුමේ රකින බලයක් ලෙස උපයෝගී කරගන්නේ කොහොමද කියලා බලමු. හොඳයි. මම තව පොඩි ප්‍රශ්නයක් අහන්නම් මෙන්න මෙහෙම. ලෝකේ ජලය කොපමණ තියෙනවද? නිශාන් කියන්න බලන්න. ටීචර් 100ට 0.1 ගන්නක් වගේ. වැරදි වැරදි. ඔය එන්න ඕනේ අර කෑල්ලනේ. කවුද ආනරසර දැන් මෙයා? ලෝකේ 70%ක් ජලය තියෙන්නේ ටීචර්. හරි. එහෙනම් මිනිසාට පරිහරණය කිරීමට සුදුසු ජලය කොපමණ තියෙනවද? දන්න කෙනෙක් කියන්න බලන්න. ටීචර් 100ට 0.1 ගන්නක් වගේ. ඔව්. 100ට 0.75. හොඳයි. දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න වර්තමාන ලෝකයේ ඊළඟ අභියෝගය මොකක්ද කියලා. ජය ටීචර් ජලය. ජලය තමයි අභියෝගය. දැන් අපි හැමෝටම සිංහල දෙමළ මුස්ලිම් යන ජාති භේදයකින් තොරව සීතාවක රාජසිංහ සමය තුල ජාතික උරුමයක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇත්තේ මොනවද? එම සම්පත් ලෝකයේ සිටින අති දැවැන්තම සතුරා වූ පරාජය කිරීමට උපයෝගී කරගත්තේ කෙසේද කියන පාඩම ඉගෙන ගැනීමේ අවශ්‍යතාව අපගේ දෙනෙත් ඉදිරියට ඇවිදින් තියෙනවා. නමුත් අපි තවත් ඒ අත්දැකීම නොගෙන දැස් තියාගෙන ඉන්නවා. අපේ කලාව, අපේ සංස්කෘතිය, අපේ වෙදකම, අපේ ගොවිතැන, අපේ ගහකොළ, අපේ ඇලදොල
මේ හැම දෙයක්ම අපිට මහා බලයක් බව තේරුම් ගන්න ඕනේ. හොඳයි. අපි අදට පාඩම නතර කරමු. අපි හෙට මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. තව කියන්න තියෙනවා. පීරියඩ් එක වුණාට කමන්නේ නැහැ ටීචර්. අපි කැමති සීතාවක රාජසිංහ සමය විසින් ජාතික උරුමයන් උපයෝග කරගත් විදිය තවදුරටත් කතා කරන්න. හොඳයි දරුවනේ. අපි තවදුරටත් කතා කරමු.